හැමෝටම මම මුලින්ම කියන්න ඕන මම මේ ක්‍රීඩා සමාජයේ සෙල්ලම් කරන්නේ පළවෙනි පාරට. ඒ පළවෙනි පාර සෙල්ලම් කරනකොට මට නායකත්වය හම්බුණා. ඉන්දික සේරමයිය තමයි අපේ පුහුණුකරු විදියට ඉන්නේ. ඉතින් එයා මට කිව්වා නායකත්වය දරන්න කියලා. මම ඊට පස්සේ නායකත්වය ගන්න මේ හිතාගත්තා. ඉතින් නායකයෙක් විදියට මට හිතනවා මම හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගොඩක් ඉන්නවා. අනිත් ක්‍රීඩා සමාජය එක්ක බැලුවහම TM සම්පත් ඉන්නවා, රොමේෂ් බුද්ධික, දිනුක් හෙටිආරච්චි, චානක විජේසිංහ, ඒ වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉන්නවා. ඉතින් මම හිතනවා මේ අවුරුද්දේ මේ තරඟාවලිය හොඳ ගමනක් යන්න පුළුවන් කියලා. තරඟාවලිය 3 දින තරඟාවලියේ බලාපොරොත්තුව තියෙන්නේ කෙසේ හෝ අපි අර සුපර් 8 එකට යන්න. ඒකේ ගිහිල්ලා අපි හොඳ තැනක ගිහිල්ලා ඉවර කරන්න තමයි බලාපොරොත්තුව. ක්‍රීඩා තරඟාවලිය පුළුවන් නම් ජයග්‍රහණය කරන්න අපි ඒක සුපර් 8 එකට ගිහිල්ලා බලනවා. මේ මොකද මේ අපි ක්‍රීඩා කරන විදිය මේව කරලා අපේ ප්ලෑන් එකක් තියෙනවා. ඒ ක්‍රීඩා තරඟාවලිය ජයග්‍රහණය කරන්න මොකද අපේ කණ්ඩායම අනුව මම හිතනවා අපිට ගොඩක් දුර යන්න පුළුවන් කියලා. මේ අවුරුද්ද නවක ක්‍රීඩකයන් ඉන්නවා, මුගක් ඉන්නවා නවක ක්‍රීඩකයන්. ඒ අය අලුත් අය ඉන්නවා, ලසිත ලක්ෂාන් ඉන්නවා, එතකොට දේශාණ්ඩයස් ඉන්නවා, ඒ වගේ ක්‍රීඩකයන් ඉන්නවා, විකුම් ඉන්නවා වේග පන්දු යවන්නේ. ඉතින් මම හිතනවා අපට ඉතාමත් ඒ කියන්නේ සමබර කණ්ඩායමක් ඉන්නවා කියලා. මම BRC කණ්ඩායමත් එක්ක සම්බන්ධ වෙලා අවුරුදු දෙකක් වෙනවා. ගිය අවුරුද්දේ අපි සුදුසුකම් ලැබුවා ඒ කියන්නේ ප්‍රීමියර් කණ්ඩායම අතරට එන්න. දැනට අලුතින් සම්බන්ධ වෙච්ච ක්‍රීඩකයෝ ඉන්නවා, හොඳ තරුණ ක්‍රීඩකයෝ. ඉතින් ඔවුන්ගේ සැදුල්ලත් හොඳ කණ්ඩායම් මේ අවස්ථාවේදී සූදානම් වෙමින් තියෙනවා. අලුතින් අපිත් එක්ක සම්බන්ධ වුණා රොමේෂ් බුද්ධික, TM සම්පත්, දිනු කෙට්ටිආරච්චි, චානක විජේසිංහ, හර්ෂ විතාන තමයි නායකත්වය දරන්නේ. රොමේෂ් බුද්ධික උපනායකත්වය දරන්නේ. ඒ අතරින් අපේ ගිය වසරේ දක්ෂතම අපේ හිටපු වේග පන්දු යවන්න ඉන්න විකුම් සංජය, ආශේන් රාමනායක, ඒ වගේ ඉන්න ගිය අවුරුද්දේ නායකයා රජිත කුමාරවිචි සැදුම්ලත් හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඕ අපි හොඳ සූදානම්කින් අපි සූදානම් වුණා. නමුත් වැස්සට එහෙම අවස්ථා කීපයකදී පුහුණු වීම කටයුතු කරගන්න අපහසු වුණා. ඒ වුණත් දැන් මම හිතනවා සුදුසුම මට්ටමක ඉන්නවා කියලා. ඔව් ලොකුම ඒ කියන්නේ සීසන් එක පටන් ගන්නකොට අපි නිකන් අපි හිතුවටින් මෙහෙම වෙනවා කියලා ඒ කියන්නේ අපිට සූදානම් තැනක් ලබා ගන්න මේ එහෙම නෙමෙයි මම හිතන්නේ. ඒ කියන්නේ මම අපි ඉදිරිපත් වෙන්නේ ජයග්‍රහණය කරන්න ඉදිරිපත් නොවුනොත් අපිට තැනක රැඳෙන්නවත් හම්බු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මගේ ප්‍රධාන අභිලාෂය දිනීම ජයග්‍රහණය කිරීම. බලමු ඉතින් ක්‍රීඩා කරන තත්ත්වය අනුව මොන විදියට විසඳෙයි.